ශ්‍රී ලංකා පොලිසිය නම් බලු වෙලා ඉවරයි. ඒත් CID එක උපදිනකොටම ඇමති කියාගෙන බහතෝරපු කෙනෙක් තමයි කෙහෙලිය රඹුක්වැල්ල කියන්නේ. ඉතින් මේ කෙහෙලිය රඹුක්වැල්ල මේ වගේ මිනිස්සු තමයි මේ ශ්‍රී ලංකා පොලිසියේ මේ දේශපාලනී කරන්නේ කරගෙන ඉවරලා මේක මේ ඉස්සරහට මේ කරගෙන යන්නේ. ප්‍රමිතියෙන්තොර හියුමන් ඉමුනෝ ගොබියුලින් කියන බෙහෙත් ඖෂධ ගැන තමුන්නාංශ දන්නවා. මර ඇඳීම් හිටපු මිනිස්සු කනත්තර දක්වපු එහෙම නැත්නම් ඇවිල්ලා මේ දෘශ්‍ය පාරවිලණය සදාටම නැති කරපු, ඒ කියන්නේ සදාකල් අන්ධභාවයට පත් කරපු මේ බෙහෙත ගැන මුළු ලංකාවම අවධානයෙන්. එහෙම අවධානයෙන් ඉන්න වෙලාවක තමයි මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිතුමාගේ ගෙදරට ගිහිල්ලිවරලා කට උතර ලියන්නේ. එහෙම සිස්ටම් එකක් මන් නම් දැනගෙන හිටියේ නැහැ. ඒ වුණාට මගේ ජීවිතයේ එක අත්දැකීමක් තියෙන මම ඒක මම පස්සේ කියන්නම්. කොහොම හරි රටේ මිනිස්සුන්ට සාමාන්‍ය පුරවැසියන්ට එකපොතකුත් කෙහෙලිය රඹුක්වැල්ලලා වගේ දේශපාලකයන්ට තව පොතකුත් ශ්‍රී ලංකා පොලිසියේ තිබීම ජනතාවගේ අභාග්‍යයක්. මේ තත්ත්වයට ගිහිල්ලිවල්ලා පොලිසිය කියන්නේ සහ ඔවුන්ගේ මේ මාධ්‍ය සහචරයෝ කියන්නේ මේ කෙහෙලිය ඇමතිතුමාට ඩොකියුමෙන්ට්ස් වගේ ඇතුළු පොලිසියට දෙන්න. ඒ ආවයන් පස්සේ මේ ස්ටේට්මන්ට් එක අරගත්තා කියලා කියනවා. මේවා කොණ්ඩෙ බඳුම චීනුන්ට කියනවා හොඳයි. හරිද? ඒ තරම් මේ රටේ මිනිස්සු නූගත් හරක් නෙමෙයි. දන්නවද? ඒක නිසා හීනමානේ උද්දච්චකම ඔළුවේ පුරවගෙන ඉන්න වාහෙලට CID එකට යන්න බෑ. එහෙම තමයි தත්ත්වය. ඒක CID එකට යන එක නවත්ත ගන්න ඒ කට්ටියට තියෙනවා ශක්තියන් තියෙනවා. මේ වගේ මේ දේශපාලක පිසාචින්ගේ මේ 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 උදව් උපකාර ඔස්සේ නිලතල වලට පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියව පත් කරාන් පස්සේ උන් කියන්දේවල් අහන්න වෙනවා. ඒක නිසා එහෙම තත්ත්වයක් වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය ගැන මේ තත්ත්වය ගැන කියන්න කුජූතයි, විලි ලැජ්ජයි. රයිට්? CID එකේ මෙච්චර කාලයක් ගෙබල්ලෝට ගිහින් ඉවර වෙලා මම දන්න තරමට මම පොලිසිය අවුරුදු 32ක්. රයිට්? වෙනෝනේ මම දැන් පොලිසිය බැඳිලා. මේ එහෙම මේ කාගෙවත් ගෙවල් වලට ගිහින් CID එකෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිස්ටම් එකක් නැහැ. ඔහු රටේ ජනාධිපතිත් නෙමෙයි, අගමැතිත් නෙමෙයි. රැස් විහිදෙනවද නැහැ කෙහෙලිය රඹුක්වැල්ලගේ. රටේ මිනිස්සුන්ගේ ජීවිත මේ මරමුවට ඇදලා දාලා ඉවරලා ඒ ඔක්කොම ටික කරලා ඉවරලා මේ පොලිසිය CID එක ගෙන්නගෙන ස්වයං වින්දනය කරනවා. රයිට්? CID එක ස්ටේට්මන්ට් ගත්තද කෙහෙලිය රඹුක්වැල්ලගේ ගෙදර ගිහිල්ලා කේක් කෑල්ලක් කාලා කෝල් කිට්ටු ගෙඩියක් කාලා ඉවරලා ඉතින් එකක් බීලා පොඩි කට උත්තර කෑල්ලක් ලියාගත්තද කියලා දන්නේ නැහැ. මිනිස්සු ඒ ගැන අවධානයෙන් ඉන්නවා. මෙහෙම තත්ත්වයක් වෙද්දී කොහොම හරි අපිට හරි ප්‍රශ්නයක් මේ මොබයිල් ඉන්ක්වයරිස් කරන්නේ කොහොමද කියලා ශ්‍රී ලංකා පොලිසිය මෙච්චර කාලයක් හිමු තිබුණේ නැහැ. ජංගම සේවාවලදී පමණක් මිනිස්සුන්ගේ රටේ මිනිස්සුන්ගේ මේ හැඳුනුම්පත් නැතිවීම සම්බන්ධව මේ ස්ටේට්මන්ට් ලියාගත්තා. ඒවා ජංගම පොලිස් ජංගම සේවාවලදී ඒ වුණේ. එහෙම නැතුව අපරාධ චෝදනා බරපතල ගන්නේ අපරාධ චෝදනා මිලියන බිලියන ගණන් රටේ මිනිස්සුන්ගේ දේපළ සම්පත් හොරකම් කරපු තක්කඩි හොරුන්ගේ CID එක එහෙම ළඟට ගිහිල්ලා එහෙම ලියාගත්තේ නැහැ. ඒක තමයි තත්ත්වය. කොහොම හරි මේ කෙහෙලියගේ ස්ටේට්මන්ට් එක ලියලා රෙදිලිගත් හොදලා ආවද කියලා ඔන්න මිනිස්සු අහනවා ශ්‍රී ලංකා පොලිසියේ CID එකෙන්. මං කිව්වනේ ශ්‍රී ලංකා පොලිසිය ගෙදරට ගිහිල්ලා පැමිණිලි ලියන් එන සිස්ටම් එකක් නැහැ කියලා. පොලිසියට එන්නට අවශ්‍යයි තොරතුරු කියන්නට, ඒ තොරතුරු ඒක ලිඛිතව සටහන් කරන්නට, වාර්තා කරන්නට, ඒක තමයි සිස්ටම් එක. ඒ වුණාට මම මූණ දීපු අත්දැකීමක් මට කියන්න අද මතක් වුණා. මම මහනුවර පොලිසියේ 2000 වර්ෂයේ ඉන්නකොට මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂක හිටියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එඩ්මන් මහේන්ද්‍ර. මේ නිලධාරියා මට කිව්වා දවසක් IBA කරන් ගිහිල්ලිවල්ලා අන්න අසවල් ගෙදර මෙන්න ඇඩ්‍රස් එක, මේ මිනිස්සයාගේ හැඳුරුම් පද නැති වෙලා පැමිණිල්ලක් ලියන් එන්න කියලා. මං කල්පනා කරා දෙපාරක් තුන් පාරක් යනවද නැද්ද, යනවද නැද්ද මේකට කියලා. අන්තිමේදී
මම අර බයිපාස් එකට අර මහත්තයාට අර ලේ දෙන්න කියලා මම ට්‍රාන්ස්ෆර් කරලා දුන්නේ ඒ දවස්වල මම ගාල්ලට මම එන්න ඉතාලම ආසන්නයේ මං හිටියේ. ඒ නිසා මං ගිහිල් ඉවරලා ගිහිල්ලා හැඳුනුම් පතක් නැතිවීම සම්බන්ධව ගෙදරට ගිහිල් ඉවරලා මම පැමිණිල්ලක් ලියාගෙන ආවා. ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.කෝ.ඒ. හැටියට මහනුවර හිටපු එඩ්මන්ඩ් මහේන්ද්‍ර මහත්තයා කියපු නිසා. ඔය වගේ සිද්ධිනුත් වෙනවා ශ්‍රී ලංකා පොලිසියේ. රයිට්? ශ්‍රී ලංකා පොලිසියට තාම නිර්පාක්ෂික වෙන්න බෑ. නිර්පාක්ෂික වෙන්න බැරි දේශපාලක ගොබිලෝන්ගේ උන්ගේ ෆේවර් එක මත තමයි මේ පොලිසියේ ලොකු ලොක්කන්ගේ ඔක්කොම තනතුරු ඔක්කොම රැඳිලා තියෙන්නේ. ඒක නිසා මේ එහෙම වෙන්න බෑ. එහෙම වුණොත් එහෙම කල්ලිවල්ලි කියලා දාලා යන්න තමයි වෙන්නේ. රයිට්? ඒක කරගන්න කැමති නැහැ. ඒක නිසා හා හොඳයි සර් කීඩිවල්ලා වැඩේ කරනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ආයතනවල නිතරම මහජනතාවගෙන් දෝෂ දර්ශනයට ලක් වෙන ප්‍රධානම ආයතනය ශ්‍රී ලංකා පොලිසිය. ශ්‍රී ලංකා පොලිසිය මීට කලින් ওই තත්ත්වයට ඇදලා දැම්මේ හිටපු මේ අර සීඩී වික්‍රමත්ත කියන පොලිස්පති ගොබිලයා. හරිද? මම බය නැහැ කියන්න. මේ ওই මිනිහා තමයි ඔක්කොම කරේ. හරිද? රජෙන් හම්බ වෙන නියෝගෙදී අර පාරවල් වල මේ පෝලිං වල මැරලා වැටෙන මිනිස්සු. රයිට්? මේ අම්මා ගෑස් පෝලිමේ, තාත්තා තෙල් පෝලිමේ. හරි? එතකොට මේ දරුවෝ බෙහෙත් පෝලිං වල ඔය වගේ ඉන්නකොට ඇවිල්ලා කී දෙනෙක් මැරුණද මේ රටේ? ඒ රටේ එහෙම මිනිස්සු මැරෙනකොට දේශපාලක කුපාඩි ගෙවල් වල ගෑස් ටැංකි 300-400 ගිහිල්ලා ස්ටොක් කරගෙන තියාගත්තා. මේ මුන් තමයි මේ රටේ මිනිස්සුන්ට මේ ආදරය කරන්න, රටේ මිනිස්සු ගැන හිතන්න මේ මුන් එන ඇව් තමයි මේ ඉන්නේ. හරිද? ඉතින් මෙහෙම ඇව් දැන් මේ ඉමිනියෝ ගොබිලුන් කියන මේ බෙහෙත දෙයි හාමුදුරනේ ප්‍රමිතියෙන් තොර එකක් හදලිවල්ලා මුන්ට හෙන ගහන්නේ නැද්ද? මුන්ට සහ ගහන්නේ නැද්ද? මුන්ට මේ බැරි වෙන, එතකොට මුන්ව ස්පිතාලයට ගිහිල්ලා ඇදලකින් දාන දවසක් එනව නේද? අන්න එදාට සබදහම නඩුව සාවි. රයිට්? ඒ දවස වෙනකන් මේ රටේ මිනිස්සු ඔක්කොම බලන් ඉන්නවා. සක්කිලි වැඩ, කුපාඩි වල ජඩ වැඩ කරලිවල්ලා, තව ඊට අමතරව තමුන්ගේ තියෙන මේ ලොකුකම් පෙන්නලිවල්ලා ඒඩික් කරගෙන ඉවරලා ඔක්කොම කරගෙන පොලිසියත් අල්ලේ නටවන ගානට හදාගෙන මේ එහෙම තමයි කරන්නේ. හරිද? ඉතින් පොලිසියේ කොන්ද පණදි මේ තත්ත්වයන් ඇවිල්ලා නායකත්වවල තිබුණාන් පස්සේ ඒව එහෙම තත්ත්වයක් වෙනවා. දේශබන්දු තෙන්නකෝන් මහත්තයාට පෙන්වන්න පුළුවන් මේ ස්මාර්ට් ශ්‍රී ලංකා පොලිසිය දැන්ට කරගෙන යන ස්මාර්ට් ශ්‍රී ලංකා පොලිසියෙන් මේ වගේ අකටයුතුකම් කරන් දෙන්න එපා ඔයා. හරිද? ඒක නිසා එහෙම නැන් පස්සේ තියෙන කීර්තිය තව බිඳ වැටෙනවා. දන්නවද? මිනිස්සු තිබූ විශ්වාසය ඒක පළුදු වෙනවා. හරිද? පුළුවන් නම් ඔළුවට අරගන්න මේ කතාව. ඒක නිසා මේ එක එක දේශපාලන පකඩයන් එක එක දෙන්නෙක් හින්දා මුළු රටේම ජනතාවගේ තියෙන ගරුත්වය ආදරය නැති කරගන්න එපා. හරිද? ඔය වැඩ කරලා පෙන්නන්න දේශබන්දු තෙන්නකෝන් මහත්තයා එහෙම කරොත් එහෙම මමත් ඉන්නෝ දේශබන්දු තෙන්නකෝන් මහත්තයාගේ පැත්තේ. එහෙම නැතුනොත් එහෙම මොන හරි අඩුපාඩුවක් දැක්කොත් එහෙම පොන්න දෙන එක නම් දෙනවා විමල් ජයසේකර. බොහොම හරි. මට මේ කරපු මේ දස කුපාඩි වැඩ නිසා තමයි මම මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අද මම පොලිස් ටී-ෂර්ට් එක ඇඳා. මේ ශ්‍රී ලංකා පොලිසිය පොලිස් ටී-ෂර්ට් එක. කොහමද? දැක්ක නේද? මේක ඇඳගෙන ඉන්නකොට මම කොච්චර මං සතුටේ මං වැඩ කරාද ශ්‍රී ලංකා පොලිසියේ. මට වැඩි දොසක් ඉන්න දුන්නේ නැහැ. හරිද? තොපේ තියෙන තිරිසන් ගති අර ඒස්පී කෙනෙක් ඉන්නේ ඇවිල්ලිවල්ලා චනක අබේසිරි ගුණවර්ධන කියලා කාලකන්නි පාහරෙන් උන්ට හරි ලේසි. හරිද? එතකොට උන් වගේ එවුන්ට ඔය හේමල් ප්‍රශාන්තල වගේ එවුන්ට තමයි මේ ශ්‍රී ලංකා පොලිසිය හරි ගියේ. හරිද? මම චැලෙන්ජ් කරනවා ඔය දෙන්නටම. මම චැලෙන්ජ් කරනවා මගේ ස්කිල්ස් එක්ක. nobody can contest. right මම චැලෙන්ජ් කරනවා. අපි වගේ මිනිස්සුන්ට මෙහෙම කරනවට ඒවට සබදාහම දනුවම් විසඳාවි. හරිද? මට මේ தත්ත්වය ඇති කරන්නට, මට මිනිස්සුන්ට ලං වෙන්නට, මිනිස්සුන්ගේ මහජන ආදරය දිනා ගන්නට අවස්ථාවක් ලබා දුන්නට මම ශ්‍රී ලංකා පොලිසියට අදත් ස්තුතිවන්ත වෙනවා. මං කොහොමත් ඇවිල්ලා මාව දැනගෙන හිටියා. YouTube එකට එන්නට කලින් මාව දැනගෙන හිටියා මුහුණු පොත අරහා.
මන් දන්න තරමට ඒ දවස්වල මගේ තමයි ඉන්න වල වැඩිම පෝස්ට් ගන්න ෂෙවර තුමුනේ රයිට්. එතකොට ලයික්ස් කමෙන්ට්ස් බැලුවත් ඒ වෙයිල ෆියු තවුසන්ඩ්ස් රයිට්. ඒ මොකද මං කරපු ග්‍රේට් එෆර්ට්ස්, මිනිසුන්ට කරපු සාධනීය මෙහෙවර, මල් ඉහින වැඩ. අන්න එහෙම නිසා තමයි මං එහෙම කරන් හිටියේ. අන්තිමේදී කොහොම හරි මේ විශ්ව ශක්තිය මහා පුදුම දෙයක්, මේ විශ්ව ශක්තිය ආකර්ෂණය ලැබුණාන් පස්සේ හරිද තක්කඩින්ගෙන් හොරුන්ගෙන් පාදරයන්ගෙන් අපි වගේ මිනිස්සු ඈත් කරනවා. එහෙම තමයි මේක මේක හැදිලා තියෙන්නේ හරිද. ඒක නිසා මේ අසාධාරණ දේවල් කරොත් එහෙම, කැතවල කරොත් එහෙම ඉන්නවල ඒවට පළ දෙනවා. ඒවා සාධාරණ හොඳ මිනිස්සු ඒවා අගේ කරන්නේ නැහැ. දන්නවද? ඒක නිසා පොලිසිය ওই වගේ නින්දිත වැඩ කරන්න එපා. ගෙවල් වලට ගිහිල්ලි වල්ලා මේ එක එක දේශපාලන පිසාචින්ගේ ප්‍රකාශ සටහන් කරගෙන CID එක වගේ ආයතනය කොච්චර ගරුත්වයෙන්ද, කොච්චර බයද මිනිස්සු. මිනිස්සු ඒ දවස්වල ඇවිල්ලා මං අහලා තිනු, මං පොඩි එකා කාලේ හතරවෙනි තට්ටුව, අපේ හතරවෙනි තට්ටුව කිව්වන් පස්සේ බයේ බැරුවා හරිද. හතරවෙනි තට්ටුව කිව්වන් පස්සේ ඇවිල්ලා CID එක ගේනියන කිව්වන් පස්සේ ආයෙ ඉතින් ගෙදර ඉන්නේ උන්ට බඩ යනවා. අද සීරියල් ගේම් බල. අද අද කොහමද තත්ත්වය? CID එක ගෙදරට ගිහිල්ලි වල්ලා සර් මේකට කට උත්තරයක් දෙන්න සර් කියලා කට උත්තරේ විලිලැජ්ජයි හලෝ. හරිද? මේක මේ වීඩියෝ එක බලාවි මගේ හිතවත් CID එකේ නියෝජ්‍ය පොලිස්පති අපේ ප්‍රසාද් රණසිංහ මහත්තයා, ඔබතුමා මේව වෙනස් කරන්න, මේව කරන් දෙන්න එපා. මේ කාලකන්ණි පිසාචයෝ ගාවට ඔබතුමාගේ ස්ටාෆ් එක යවන්න එපා. ඒ මිනිස්සු යවලි වල්ලා ඒ මිනිස්සුන්ගේ අභිමානය නැති කරන්න එපා. මුගෙක් හරි කියාවි මේ ඔය මහම ලොකුම පුටුවක රණසිංහ ඔය කවුරු හෙවිලි වල මේ මොසේ කට උතර ගන්න පිස්සුද යවන්න එපා. තමුගේ ආත්ම ගරුත්වය තියාගෙන ඉන්න ලස්සනට ඉන්න කොච්චර හොඳයිද. එතකොට මිනිස්සු ආදරය කරනවා, මිනිස්සු සලකනවා. ඒකනේ සමහර මහතුරුන්ට කියන්නේ ගියත් කියන්නේ ආයි ටොප් සුපිරි කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු හොඳ පොලිස්කාරයෝ කියලා. එතනින්ද විශ්‍රාම ගියන් පස්සේ මේ කාගෙන්වත් කනේ පාරවල් කන්න හම්බු වෙන්නේ නැහැ. අයිබන්ස් කොහොමද සර් පෙන්ෂන් ගියා නේද කියලා ළඟට ඇවිල්ලා කතා කරාවි. හොඳට හිටියොත් එහෙම, හොඳ වැඩ කරොත් එහෙම, එහෙම නැතුනොත් එහෙම, එහෙම නැතුනොත් එහෙම දකින දකින තන කන පුරලා බඩු හම්බෙන් තමයි වෙන්නේ. ඒක නිසා මිනිස්සුන්ට සාධාරණය කරන්න, හොඳ දේ හොඳ කරන්න, හරි දේ කරන්න, දේශපාලන පිසාච පකඩ කුපාලි කුපාලියන්ට මේ උන්ගේ ළඟට ගිහිල්ලි වෙලා ස්ටේට්මන්ට් ගන්න යන්න එපා. අහිමි වුණේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත, අහිමි වුණේ අපේ රටේ අපිට තිබුණු සම්පත් අහිමි වුණේ. ඒ නිසා රටේ මිනිස්සු අද හිඟමනට වැටලා හරිද, රටේ මිනිස්සු හිඟමනට වැටලා. ඔය මේ මේ දවස්වල කරන මෙහෙයුමෙන් පුළුවන්නේ අර මේ හෙල්පින් හම්බන්තොර කියන එකෙන් ඇවිල්ලා ගහපු ගේම් ටික ගහපු ටික හොයාගන්න. එතකොට පුළුවන්නේ ඔය මේ දවස්වල ඔය යන මේ මෙහෙයුමෙන් පුළුවන්නේ පිටරට මේ තක්කඩි හොරු කුබාඩි ටික හංගලා තියෙන සල්ලි ටික ගෙන්නන්න හරිද? ඇයි ඒව කරන්නේ නැත්තේ මේ කට්ටිය? නීතිය ඉදිරියේ පොලිසියට කරන්න පුළුවන්නේ. අධිකරණය ස්වාධීනයිනේ, අධිකරණය ස්වාධීනයි. අධිකරණයට ගහන්න බීරි පොට්ට නම් මලන් ඒම ගහලි වල කුපාඩි මුන් ටික අල්ලලා දාන්න ඇතුළට දාලි වරලා ඒ රටවලට කතා කරලා මේව ගෙන්න ගන්න. ඇයි ඒව කරන්න බැරි? ඒව කරන්න පුළුවන්නේ. ඒව කරන්න පුළුවන්, ඒව කරන්නේ නැහැනේ. ඒකනේ වෙලා තියෙන්නේ. ඒක තමයි මිනිසුන්ගේ දෝෂ දර්ශනයට ඔබ ලක් වෙන්නේ. ඔබ ඒක කරගන්න එපා. එහෙම නැන් පස්සේ ඇවිල්ලි වල අපිට ගොඩේමක් නැහැ. ලෝකේ අන්ත හිඟන්නෝ ජීවත් වෙන රට බවට ලංකාවපත් වෙනවා. ඒක ආයෙ දෙකක් නැහැ. මේ වෙනකොට ඒක වෙලා තියෙන්නේ. කොහේ රටකට ගිහිල්ලි වලලා ශ්‍රී ලංකා කියලා කියන්න අමාරුයි. මොකද මිනිස්සු ඔක්කොම දන්නවා 10% ගන්න දේශපාලඥ තක්කඩි ඉන්නේ මේ කියලා. හරිද? අපේ හොඳ මිනිස්සු වල ගිහිල්ලි වල ඒ රටක ඉන්න බෑ. අර මං කිව්වි අර දැන් කොහෙටවත් ගිහිල්ලි වල කියන්න බෑ කියලා සිවිල් රැඳුමෙන් ගිහිල්ලා මේ මං පොලිසිය කියලා. ඉස්සර නම් පොලිසිය කිව්වා සපන්සලා කරනවා. දැන් පොලිසිය කියන් පස්සේ ඊ කියලා තමයි බලන්නේ. ඒ తත්වයේ ඇති කරේ මේ දේශපාලන කාලකන්ණි පාහරයෝ. ඒක නොකිය බෑ. ඒක තමයි ඇත්ත. රයිට්. ඒත් අතරපත් කරේ ඔය පිටු පොලිස්පති CDB ක්‍රමනාත්න කියන ගේවරයෝ තමයි. අබ බලමු දේශබන්දු දෙන්නකෝ මහත්තයාට මේක ගොඩදා ගන්න පුළුවන් වේද කියලා. රයිට්. මේ ඔයි වගේ මේ දේශපාලන තකතිරු ගොම් බීජ ගාවට යවන්න එපා මිනිස්සු.
පොලිසින්දාරින් යවන්න එපා. පොලිසින්දාරින්ගේ අභිමානය ආත්මගරුත්වය ලස්සනට තියන්න. එතකොටයි අපරාධ සහ ප්‍රජන්දත්වය පිළිබඳව බියකින් තොරව සාමකාමීව ජීවත් වීමට හැකි පරිසරයක් පොලිසිය ගොඩනැගෙන්නේ. අපි හම්බවමු ඊළඟ වීඩියෝ එකේ. මම දේශමාන්න විමල් ජයසේකර.